පීඩා විඳින අපේම මිනිසුන්ගේ සුවපත් භාවය වෙනුවෙන් හා පිරිසිදු ජල අවශ්‍යතාවයන් සපුරා ලීම වෙනුවෙන් සිදු කරනු ලබන පිරිසිදු ජල පෙරණ යන්ත්‍ර ලබා දීමේ සමාජ සත්කාරක වැඩසටහනේ තවත් එක් අදියරක් අංක 359 මහවිලච්ඡය ග්‍රාම නිලධාරී වසමේ සිට ආරම්භ කිරීමටයි සූදානම්. අද සම්පත්දායකත්වයේ ලබා දෙන ලබන්නේ කොළඹ සිරිපාරේ පදිංචි ගාමිණී ජයවර්ධන මහත්මා සහ රාජිනී ජයවර්ධන මහත්මිය යන පින්වත් දෙපළ. සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි විශේෂයෙන්ම පිංතුනි මේ පිංකමට අතහිත දෙන ලෝ සත වෙනුවෙන් මේ දුගී දුප්පත් ජනතාව ඉතාම දුකට දුම්නසට කඳුලට පත්වෙලා ඉන්න අවදී ඔබ මේ සිද්ධ කරන්නා වූ මහඟු කර්තව්‍ය ජීවිතය හැමදාම සතුටු වෙන්න පුළුවන්. ජීවිතේ සතුටු වෙනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. අපි සන්තක තියෙන දෙයක් තවත් කෙනෙකුට දන් දෙන්න පුළුවන් නම් අත්හරින්න පුළුවන් නම් පරිත්‍යාග කරන්න පුළුවන් නම් ඒ පින්කම් මාලාවේ විශේෂිත අවස්ථාවක් හැටියටයි මේ පුරණ පාරමී දම් විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ හඳුන්වලා තියෙන්නේ. ජීවිතේ ඔබ මොන සැප සම්පත් වින්දත් ජීවිතේ අපට සතුටු වෙන්න පුළුවන් අපි ජීවිත කාලයට පුරාවටම කරගත්තු කුසල් අකුසල් මත මේ ගෙවන ජීවිතය වැඩි හරියක්ම ඔබේ ජීවිතය කුසලින් සම්පූර්ණ වුණා කියලා කියන්නේ ඔබ මේ වෙන පින්කම් කරලා ජීවිතයට එකතු කරගත්ත විශේෂිත අවස්ථාවන් ගැන සිතන මොහොතක් මොහොතක් පාසා ඔබේ සිත ප්‍රමෝදයට පත්වෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක පින්කමක් කියලා. විශේෂයෙන් මහවිලච්ඡය ප්‍රදේශය කියලා කියන්නේ දැකපුවාම බොහොම දුෂ්කරතාවයෙන් තමයි ඔබට පේන්නේ. විශේෂයෙන්ම වසර 30ක යුද්ධයක්, ඒ වගේම නියං කාලයක්, ඒ වගේම වල්ලලි තර්ජනයකින් හෙබි පරිසරයක් තමයි මේ ලස්සනට තිබුණට තියෙන්නේ. මේ පින්කම් මාලාව දෙස බලනකොට මම හිතන්නේ කාලෝචිත පින්කම් මාලාව. ඒ කාලෝචිත පින්කම් මාලාවට අතහිත දෙන්න කොළඹ සිරිපාරේ පදිංචි ගාමිණී ජයවර්ධන මහත්මා හා රාජිනී ජයවර්ධන මහත්මිය ආදරණීය දෙපළ අතහිත දෙන්නට උදව් උපකාර කරන්නට බොහොම කැපකිරීම කළා. ජීවිතේ හැමදාම සතුටු වෙන්න. අද දවස අපිට ඉතාමත් වාසනාවන්ත දවසක්, පින්වන්ත දවසක්. හේතුව විශේෂයෙන්ම පානීය ජල අවශ්‍යතාවය මිනිසයාගේ යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඇති කරගන්නට මූලික වන අංගයක් පිරිසිදු පානීය ජලය. ඒ පිරිසිදු පානීය ජලය නොමැතිව කාලාන්තරයක් දුක් විඳපු අපට වරින් වර පින්වන්ත දායක මහත්වරු අනුග්‍රාහක මහත්ම මහත්මීන් එකතු පාදා වෙලා මේ ප්‍රදේශවල ඒ ජල පෙරණ යන්ත්‍ර
පිරිසිදු පානීය ජලය මහින්සක ජනතාවට ලබා දෙන්න විවිධ වූ වැඩසටහන් කරමින් ඒ ජලකරණ යන්ත්‍ර සවිකර දෙමින් අප ප්‍රදේශයට මහත් දායකත්වයක් ලබා දෙනවා මහින්සක වූ ගෝ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නං අවලීම සඳහා. ඉතින් ඒ වගේ අවස්ථාවකයි අද අපිට එළඹිලා තිබෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අද දිනේදී මේ ජලපෙරණ යන්ත්ර අපට පරිත්‍යාග කරන ඒ අනුග්‍රාහක දක්ව අනුග්‍රහකත්වයේ දක්වන ඒවා සම්බන්ධීකාරක කටයුතු කරන සියලුම මහත්ම මහත්මීන්ට ප්‍රදේශවාසීන් වෙනුවෙන් අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඔබතුමන්ලාට ඔබතුමියන්ලාට අනේක වාරයක් පින් සිදු වෙනවා මේ අහිංසක අපේ ආදරණීය දරුවන්ට දෙමාපියන්ට මේ කරන උතුම් සත්කාරය වෙනුවෙන්. මේ අපි සවිකරන අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාපිත කරන 95 වෙනි ජලපෙරණ යන්ත්‍රය විශ්වසනීයත්වයෙන් යුක්ත ඕන තැනකින් මේ මහ පොළොවේ තියෙන තැනකින් වතුර ටිකක් බොන්න අපට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හැබැයි අවුරුදු 30කදී, ඒ කියන්නේ මීට අවුරුදු 30කට පෙර 90 දශකයේ මුල් භාගයේදී අපි මූණ දුන්න ඉතාම ඛේදනීය අත්දැකීමක් තිබුණා. ඒ තමයි දැන් දවසකට 7-8 දිනක් සමහරට ඊට වැඩිය ප්‍රමාණයක් නියැදෙන වකුගඩු රෝගය කියන එක අඳුර ගැනීම. විවිධ හේතුන් නිසා වකුගඩු රෝගියට ගොදුරු වෙනවා මිනිස්සු. නමුත් අලුතෙන්ම අඳුනගත්ත එක තමයි මේ 90 දශකයේ මුල් භාගයේ හේතු සොයා නොගත් වකුගඩු අකර්යමන්නේ වීමකින් මියදුනා කියන වාක්‍ය මරණ සහතිකය ලියවෙන වකුගඩු රෝග. දැන් 1990 මුල් දශකයේ මුල් භාගයේදී පළවෙනි වකුගඩු රෝගියාගේ මියගිය පළවෙනි වකුගඩු රෝගියාගේ මරණ සාතිකය ලියවුණු මේ වාක්‍ය අවුරුදු 30ක් තිස්සේ දැන් ලියමින් ඉන්නේ. අවුරුදු 30ක් ගත වෙලා තවමත් කියනවා හේතු සොයා නොගත් වකුගඩ අකර්මණ්‍ය වීමකින් මියදුනා. මේකට විවිධ හේතු ඉදිරිපත් වුණා. මේක එක වෙලාවකදී කිව්වා මේ වැවුමාලු නිසා මේක සිද්ධ වෙනවා. තව වෙලාවක කිව්වා මේක නෙළුම් වල වලින් තමයි එන්නේ කියලා. තවත් වෙලාවක කිව්වා මේක කෘෂිකර්මාන්තයට පාවිච්චි කරන මේ කෘෂි රසායන වල බලපෑම කියලා. ඊළඟට යූරියා සහ ඒ පොහොර වල බලපෑම කියලා ලොකු සමාජ මතයක් ගොඩනැගුණා. ඒක පදනම් කරගෙන රසායනික පොහොර සහ තෙල් තහනම් කිරීම දක්වාම ඒක දුරට ගියා. හැබැයි අපේ අරමුණ උනේ මේකට අපි කොහොමද දායක වෙන්නේ? අපි දැක්ක වකුගඩු හා මේ ජලය පිළිබඳ ප්‍රශ්නයක් මෙතන තියෙනවා. වකුගඩු වලට රෝග වැළඳෙනකොට ඒක ජලයත් එක්ක විශාල වශයෙන් සම්බන්ධතාවයක් තියෙන බව අපිට පිළිගන්න සිද්ධ වෙනවා විද්‍යාවට අනුව. ඒ නිසා අපි කල්පනා කරා මේක වෙනස් කරන්න. මම නැත්නම් මේකට යම් දායකත්වයක් අපිට දෙන්න මේ தත්ත්වයට වෙනසක් ගේන්න. ඒ හින්දා අපි මේකට කරුණු. ඒ නිසා අපිත් දැක්ක මේ ජලය හා මිනිසුන්ගේ වකුගඩු රෝගය අතර සම්බන්ධයක් තිබෙනවා. ඒකට හේතුව තමයි ඒකෙත් අපි විශ්වාස කරා භූගත ජලයත් එක්ක මේක තියෙනවා. ඒකට හේතු කීපයක් තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගෝනමරියාව කියලා තියෙනවා කැබිදුගොල්ලවට මෙහා ජල උල්පතක්. මේ ජල උල්පතෙන් ජලය පරිභෝජනය කරන කිසිවෙකුටත් වකුගඩු රෝගය නැහැ. මේක අපි රජයට ඉදිරිපත් කරා කාරණා විදිහට. නමුත් ඒ පිළිබඳ අවධානය යොමු කරේ නැහැ. ඒ ප්‍රදේශයේ වෙනත් ඒ ආසන්න ගම්වල වකුගඩු රෝගය තියෙනවා. අර ජල උල්පතෙන් ජලය පානය කරන කිසිවෙකුටත් වකුගඩු රෝගය නැහැ. ඊළඟට අනුරාධපුර නගරය ගත්තොත් නගර ආසන්නව තියෙන නගර සීමාවේ නගර මැදේ තියෙන ග්‍රාමසේවා වසම් පහක එකදු වකුගඩු රෝගියෙක්වත් නැහැ. වකුගඩු රෝගින් කීප දෙනෙක් ඉන්නව තැන් තැන් වල ඒ අය වකුගඩු රෝගියට ගොදුරු වෙලා ප්‍රතිකාර ගැනීම සඳහා තමන්ගේ දුවගේ පුතාගේ නිවස නතර වෙලා ඉන්න අම්මලා තාත්තලා. ඒගොල්ලොන්ට වකුගඩු රෝගිය ගොදුරු හැදිලා තියෙන්නේ එක්කෝ පදවියේදී, කැමති ගොල්ලෑවේදී, මදවච්චියේදී, හොරෝපතානේදී, එහෙම නැත්නම් ගලෙන් මිදුනේ ඒ වගේ ඈත ප්‍රදේශවල. ඒ නිසා ඒකෙන් අදහසක් තියෙනවා නගරයේ පානීය ජලය සපුරන්නේ නගරයේ සහ යවට තියෙන වැව්වලින්. නුවර වැව, තිසා වැව, තුරුවිල වැව වගේ තැන්. එතකොට ඒකෙන් අදහසක් තියෙනවා මත්තුපිට ජලයත් එතරම් දූෂිත වෙලා නැහැ. ඒ කියන්නේ ඒ වගේ ජලය පරිභෝජනය කරන අයට තවම මේ තත්ත්වෙට මුහුණ දෙන්න සිද්ධ වෙලා නැහැ. හැබැයි මේක වැඩිපුරම තියෙන්නේ කොහෙද? වැඩිපුරම තියෙන්නේ ග්‍රාමීය ප්‍රදේශවල භූගත ජලයත් එක්ක ඒ ජලය පානය කරන අයට වැඩිපුර තියෙනවා. නමුත් දැන් මහවැලි ප්‍රදේශවලත් මේ තත්ත්වය උග්‍ර වෙමින් තියෙනවා. ඒ නිසා අපට පේනවා
මේ වග්ගඩ්‍රෝගයට ගොදුරු වෙන අයගෙන් 95%ක් කෘෂිකර්මාන්තයේ යෙදෙන අය හෝ කෘෂිකාර්මික වටපිටාවක් තුළ ජීවත් වෙන අය. එනිසා කෘෂිකර්මාන්තය සහ මේ වග්ගඩ්‍රෝගය අතර යම් සම්බන්ධයක් තිබෙන බව අපට පේනවා. නමුත් ඒක කුමක්ද, ඒක මොකක් නිසා වෙනවද කියන එක සම්බන්ධයෙන් විද්‍යාත්මක පරීක්ෂණ කරලා තහවුරු කරලා ජනතාවට ඒ පිළිබඳව දැනුවත් කිරීමේ වගකීම අදාළ බලධාරීන්ට තියෙනවා. අද ඉතාමත්ම සන්තෝෂ දවසක් අපේ මේ ප්‍රදේශයට පිරිසිදු පානීය ජල පද්ධතියක් ලබා දෙන්න සිදු පුළුවන් වීම ගැන. දැන් ඒක ඔබට බාරයි. එම නිසා මතක තබා ගන්න, එහි නියම ප්‍රමිතියකට අනුව එය පවත්වාගෙන යෑම ඉතාමත්ම අවශ්‍යයි. ඒක තමයි අපේ මේ ජයවර්ධන මැතිතුමාටත් මැතිනියටත් කරන ස්තුතිය කියන දේ. අපි දන්නවා අපේ ලෝකයේ, අපේ පෘථිවියේ සාමාන්‍ය මතුපිට පෘෂ්ඨය 70%ක් පමණ ජලයෙන් තියෙන්නේ. ජලය තියෙන්නේ. එයින් 2.7%ක් පමණ තමයි මනුෂ්‍යයාට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් ජලය තියෙන්නේ. නමුත් ඉතාමත්ම වේගයෙන් අපිට පේනවා ඒ ජලය අපෙන් අපවිත්‍ර වෙමින් අපිට භාවිතයට නොගන්න තත්ත්වයට පත්වෙමින් පවතිනවා. විද්‍යාඥයෝ ගණන් බලලා තියෙනවා, අපි වතුර වීදුරු බෝතලයක් අරගෙන ඒ වතුර බෝතලේ බීලා විසිකලහම ඒ බෝතලය ගංගා වලින් මූදට ගලාගෙන යනවා. ඉතින් මේ මූදවල් ප්‍රධාන මේ ගංගාවල් 10න් පමණක් මූදට ගලාගෙන එන ඒ බෝතල් ප්‍රමාණය, පොලිතීන් වගේ දේවල් ගණන් හදලා බැලුවාම ඒගොල්ලන්ට පේනවා 2050 වෙනකොට මූදේ ඉන්න මාළුන්ගේ බරට වැඩිය වැඩි කියලා තියෙන පොලිතීන් ප්‍රමාණය. අපි දන්නවා කවුරුත් මේ පොලිතීන් එකක් දිරාපත් වෙන්න ඒක නැති වෙන්න අවුරුදු 400කට වැඩි ප්‍රමාණයක් යනවා. ඉතින් අපි ඉතාමත්ම කවත් වචන වලින් කියනෝ නම් අපි අපේ පරිසරයත් අපි කරන දේ පිළිබඳත් අපි ඉතාමත්ම සංවේදී වෙන්න ඕන. ඒතොර කොහොමද මේ සංවේදීකම ඇති වෙන්නේ? මට ඉතාමත්ම අවශ්‍ය දේ තමයි අපි මනුෂ්‍යයන් හැටියට අපේ ඉන්ද්‍රියන් පහ පිනවන්න නොයෙක් දේවල් කරනවා. පුළුවන් තරම් ඒ ඉන්ද්‍රියන් තෘප්තිමත් කරන්න වසවිස පානය කරනවා, මද්‍රව්‍ය පානය කරනවා. මේ සෑම දෙයක්ම සිදු කරන්නේ ඉන්ද්‍රියන් පහ පිනවන්න කියලා හිතාගෙන. ඒගොල්ලෝ සමහර අය දන්නේ නැහැ සිතක් කියලා තවත් ඉන්ද්‍රියක් තියෙනවදවත් කියලා. මෙන්න මේ සිත කියන එක ඉතාමත්ම ප්‍රබල ඉන්ද්‍රියක් අපේ. එම නිසා මේ ඉන්ද්‍රිය සුවපත් වුණේ නැත්තම් ලෝකෙටත් තමාටත් ඉතා විශාල වරදක් කරන්න පුළුවන්. ඉතින් සෑම සිතක්ම සුවපත් කිරීම සඳහා තමයි මීට අවුරුදු 15කට ඉස්සෙල්ලා අපේ අති ගෞරවනීය වන්දනීය දරණාගම කුසලධම්ම ස්වාමින් වහන්සේ බෞද්ධයා නාලිකාව ඇති කළේ. එය පැය 24 පුරාම පිරිසිදු ථේරවාදී බුද්ධ ධර්මය අපි ලෝකයට ප්‍රකාශ කරනවා, විකාශනය කරනවා. එතකොට හිතලා බලන්න, සිතේ ඒ සුවපත්භාවය නැත්නම් තමන් මොහොතකට හරි ඒ ධර්මයට සවන් දුන්නොත් අනිවාර්යයෙන්ම තමාට ඒ සුවපත්භාවය මතුවෙන්න පටන් ගන්නවා. ඒ සුවපත් සිතකින් තමයි යම්කිසි නිර්මාණාත්මක දෙයක් ඇති කරන්න පුළුවන්. ප්‍රදේශයට අපිට ආපු වෙලාවේ අපි දැක්කා මේ ප්‍රදේශයේ තියෙන සෑහෙන දුෂ්කර ප්‍රදේශයක් කියලා. ඒක ඒට අමතරව මිනිසු මේ අලි එහෙම ගෙන් කරදර තියෙන බවත් අපිට තේරුණා. ඉතින් මේ අපිට බොහොම ඒකට කනගාටුයි. මේ ගොල්ලෝ මේ ගෙනියන ජීවිත රටාව ගැන
සමරලාවට අස්වැන්න 150ක්වත් නැහැ කියලා මුගක් ගෙදර ගෙවල් වලින් කිව්වා. මේ සැරේ මේ වී අස්වැන්න ඉතින් මේ එතන ආදායම එහෙම අඩු වෙලා තියෙනවා. මේක නිසා සෑහෙන මේ මේ ප්‍රදේශවල ජනතාව දැන් දුක් විඳින බවට අපිට තේරෙනවා. ඇත්තටම අද මහවිලච්චේ ප්‍රදේශයට පානීය ජලය ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් එම පානීය ජල පිරිපහදු යන්ත්‍රයක් අද ලබා දීමට පැමිණීමේ උත්සවය සාර්ථක කර ගැනීම සඳහා සහ එම උත්සවයේ ආගමික වතාවත් ඉෂ්ට සිද්ධ කර දීම සම්බන්ධයෙන් අපේ නායක හාමුදුරන් වහන්සේට ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙම ජල පිරිපහදු යන්ත්‍රය පරිත්‍යාග කළ ඒ ගාමිණී ජයවර්ධන මහත්මයාට සහ එම මැතිනියට හෘදයාංගම ස්තුතිය පුද කරනවා. එතුමිය ඇතුළු ඒ පැමිණි සියලු දෙනාටමත් බෞද්ධයා නාලිකාවේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමන් ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ අවස්ථාවට සහභාගී වීම සම්බන්ධයෙන් සහ ඒ වැඩ කටයුතු සිදු කර දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම නිල් දියදහර ජල කළමනාකරණ ආයතනයේ තාක්ෂණික දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් එම ආයතනයේ කාර්ය මණ්ඩලයට සහ එම මැණිකේ මහත්මිය ඇතුළු සියලුම දෙනාට ස්තුතිය පුද කරනවා. ඒ වගේම මෙම වැඩ කටයුත්තදී අපි හා සම්බන්ධ වුණ ප්‍රගති සේවා පදනමේ අධ්‍යක්ෂක පරිසරවේදී කුමුදු ප්‍රියන්ත ගුණවර්ධන මහත්මා අපිත් එක්ක මම හිතන්නේ වැඩිහරියක් සම්බන්ධ වෙන්නේ එතුමා. ඉතින් එතුමාගේ සම්බන්ධීකරණය යටතේ තමයි අපි මෙම පිරිපහදු යන්ත්‍ර මහවිලච්චේ ප්‍රදේශයේ තන්තිමලේ ප්‍රදේශයේ පවත්වාගෙන යන්නේ. ඉතින් එතුමන්ට මම විශේෂයෙන් ප්‍රදේශවාසීන් වෙනුවෙන් ස්තුතිය පුද කරනවා. පාරමීතම් සත්ගුණවත් මනුෂ්‍යත්වයට උත්තම වූ වන්දනාව. කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහාවිහාරය බෞද්ධයා මාධ්‍යචාලය හා එක්ව ප්‍රගති සේවා පදනමේ සම්බන්ධීකරණයෙන් නිල් දිය දහර ජල කළමනාකරණ ආයතනයේ තාක්ෂණික දායකත්වයෙන් කොළඹ සිරිපාරේ පදිංචි ගාමිණී ජයවර්ධන මහත්මා සහ රාජිනී ජයවර්ධන මහත්මියගේ මූල්‍ය දායකත්වයෙන් මහවිලච්චය 359 ග්‍රාම නිලධාරී වසමට පරිත්‍යාග කරන්නට යෙදුණු ජල පෙරණ යන්ත්‍රය ලබා දීමේ වැඩසටහන මෙතකින් සමාප්තියට පත්වනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.